මේක හදන්නේ? අවශ්‍ය ද්‍රව්‍ය ටික මතක් කරලා අපි මේකට වෑංජනේ හදන්න මුරුංගමල් ලැඹුල අවශ්‍ය දේවල් පතුළු උණු මිරිස් කුඩු අමු මිරිස් හීනෙට කපලා සුදු ලුණු තලාගත් කහ කුඩු ගම් මිරිස් කුඩු සියඹලා අබ ලුණු. ඔව් දැන් මේ මුරුංගමල් ටික ඔබට පේනවා. දැන් මේකට අවශ්‍ය 3-5 මිරිස් කුඩු ටික එකතු කරගන්න තමයි වසන්ති සූදානම්. හොඳයි වසන්ති කියන ගමන් අපි කරමු බලන්න. මිරිස් කුඩු කහ කුඩු රසාණු ලුණු 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 ටිකක් වැඩිපුර එකතුනොත් රසක් වැඩි වෙනවා නේද? ඔව් අපි රතු ලුණු ටික එකතු කරගන්නවා මේ විදිහට. කරපිංච අමු මිරිස් සියඹලා දානවා දිය කරගෙන හෝ ඇට සියඹලන් දුන්නු ටිකක් මිශ්‍ර කරගෙන සියල්ලම. වසන්ති දැන් අපි මොකද කරන්නේ? අපි පළවෙනි මේක ඇතිලිය දිගේ තියෙන රත් වෙන්න. හරි දැන් ඊපස්සේ මී තෙල් හෝ පොල් තෙල් සල්පයක් ඔබට පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට දාන්න. ඉස්සලා අබලාම අබ ටික දානවා. ලුණු සල්පයක් සුදු ලුණු කරපිංච ඔබට පේනවා ඇත්තටම දැන් වසන්ති මේ ලිපේ තිබ්බා තෙම්පරාදු කරන්න අවශ්‍ය ද්‍රව්‍ය. දැන් රන්වන් පාට මේක බැදෙන්න ඕනේ. බැදලා තියෙන්නේ. දැන් මේක දානවා මේ මුරුංගමල් ටික මේකට දානවා. තෙම්පරාදුවේ සුවඳත් අපිට හොඳට දැනෙනවා. ඒ තුළ තමයි මේ මුරුංගමල් ටික තෙම්පරාදු වෙන්නේ. එහෙම දැන් මේ විදිහට මුරුංගමල් වලට අමතරව තවත් මල් වර්ග හදන්න පුළුවන් කියලා ඔබ කිව්වා ඇමුලා. මයිල මල්, ලෝලු මල්, සියඹලා මල්, මුරුංගා මල්, කොට්ට මල් ඒ වගේ මල් වර්ග වලින් ඇඹුලා හදන්න පුළුවන්. ඕලු මල් වලින් හදන්න පුළුවන්. හොඳයි වසන්ති දැන් මේක මේ ටිකක් ටෙම්පරාදු වෙන්න අපි අරිනවා. ටෙම්පරාදු වෙන්න අරිනවා මේක ටිකක්. ඉතර මේ ටෙම්පරාදු වෙන්න ඕනේ මේක මල්නේ. හරි. මන්ට තැන්නේ. වසන්ති අපිට උඹලකට දාන්න පුළුවන්. දාන්න පුළුවන්. අපේ රජරට වැසියු කරේ වේපු වේලපු වැව් කරවල වේලපු දඩ මස් කෑල්ලක් ඔකට එකතු කරපු එක. හරි හරි. දැන් අපි ගිනි ටික ඉතින් පොඩ්ඩක් දැන් මේ විදිහට අපි තැම්බෙන්න ඉඩ අරිනවද? ගින්දර මද ගින්නේ වගේ පොඩ්ඩක් තිබුණොත්. ඔව් ගින්දර අපි අඩු කරලා මේකේ රසයේ ගුණේ ආරක්ෂා වෙන්න වහලා විනාඩි 3ක් විතර පිස ගන්න ඕනේ. හරි. ඒ අතට හේමාත්මේ ඔබට පුළුවන් ඔබේ කතාවට පූර්ණ එකතු කරන්නට. අපේ රටේ මිනිසුන්ට හැකියාව තිබිලා තියෙනවා බතකුයි වෑංජන දෙකකුයි ඉදෙන කාලය හොඳටම ඇතිලු ඒගොල්ලන්ට විසන්ධියක් සන්ධි කරන්න. පත්තුවක් බැඳලා ඉවර කරනකොට ඒක සන්ධි වෙලා ඉවරයි. ඒ තරම් හන්දි වෙදකම දක්ෂ වෙද මහතුරු ඉඳලා තියෙනවා ලංකාවේ. ඒ අය තමන්ගේ පිහිටට ගත්තේ මේ මුරුංගගහ. මුරුංගගහේ පංචාංගී පුදුම වටිනාකමක් තියෙන්නේ. ආයුර්වේදීය වටිනාකම. මේකේ අහක දාන්න කිසිම දෙයක් නැහැ. කෙටියම කිව්වොත් බඩේ අමාරුවකට තැඹුම් හොද්දක් හදන්න ගියත් ගම් මුරුංගගහේ පොත්තක් වුවමනා වෙනවා. බල්ලෙක් හැපුවොත් ක්ෂණිකව මුරුංගකොළ හුණුත් එක්ක අඹරලා ගෑවහම සියලු විෂ නසනවා. විෂ නසන ගුණය තමයි මේ මුරුංගගහේ බොහොම යහමින් තියෙන්නේ. ඇත්තරම මේ දල ලිපේ රස්නෙත් එක්ක මේ එළවලුවේ මේ ඇඹුලේ සුවඳ අපිට හොඳටම දැනෙනවා. දිවට කෙල උනනවා. වසන්ති දැන් මේක හදලා ඉවරයි. ඔව් හරි. දැන් මොකද කරන්නේ? දැන් මේක අහි කරගන්න. දැන් පිළිගන්නන්න හදන්නේ. පිළිගන්න. ඇත්තරම බතක් එක්ක හොඳට පෑහෙන්නට මේ ඇඹුල මං හිතන්නේ සූදානම්. ඔව්. ඇත්තෙන්ම ඇඹුල් රසය ඒත් එක්කම කටට දිවට හැපෙන ගතිය ඒත් එක්ක මේ මුරුංගා මලට ආවේනික රසය මේ ව්‍යංජනය තුළ මේ ඇඹුල තියෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මේ විදිහට
ඔබේ ප්‍රදේශයේ තියෙන මල් වර්ගයක් භාවිතා කරලා ඇඹුලක් හදලා ඔබේ බත් පතට එකතු කරගන්නට කියලා.